ඔයාලට ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමින් ඇති කියලා මම විශ්වාස කරනවා. හැමදාමත් වගේම කතාවේ තවත් කොටසක් අරගෙන මම ආවේ. ඉතින් ඔයාලගේ ගොඩක් ආදරෙන් ඉල්ලනවා කතාව අවසානයේ වෙනකම්ම කියවන්න. කියවලා මතක ඇතුව ලයික් එකක් දාලා ලස්සන කමෙන්ට් එකක් ලියන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ ගොඩක් ආදරෙන් තව මතක් කිරීමක් කරන්න ඕනේ. තාමත් ඔයාමගේ channel එකට අලුත් යාළුවෙක් නම් මේ වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා ඊළඟට තියෙන bell icon එකත් on කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම අලුතෙන්ම දාන කතා වෙන notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු කතාව කියන්න. ඔයාට මේ මට හිතා ගන්න බැහැ. එතකොට ඔයාට කියන්නේ වයිස් විමුක්තිගේ වචනවල වූයේ පුදුමයකි. ඒ පුදුමයෙන් විසල්ලු විමුක්තිගේ දෙනෙ ඔවුන් අතරට පැමිණිමින් සිටි වියා නෑත තියාම දුටුවේය. ඇයද සිටියේ විස්මය පිරුණු නිතු විමුක්ති විතර අදවාගෙනය. ඇය ඒ බැල්මෙන් විමුක්ති දෙස බලා සිටින දුටු වියාන්ගේ හිතට දැනුනේ සියුම් මිරිෂ්‍යාවකි. මොකද වුනේ ඇයි වියාන් දෙගිඩියාවෙන් මෙන් විමසුවේ විමුක්ති තවනි දෙදෙනාම වෙත බලමින් විමුක්ති සිනාසනයේ මුව පිරිමැද මැදය. උඹ කොමාරි මගේ කෙල්ලව බැඳගත්ත නේද? විමුක්තිගේ මොවින් බටේ වදනින් වියාන්ගෙත් අවිනිගෙත් මුහුණු සසල වූයේ ඉබේමය. වියාන්ගේ මුව ගොළු වියගියේය. අවිනිද නිරුත්තරව බලා සිටියාය. අයියා මොනාද මේ කියන්නේ? වියාන් ඇහුවේ උගුරෙන් මෙන්ය. වියාන්ගේ උගුර කටත් වියලී ගියා මෙන් වූයේය. එහෙත් විමුක්ති සිටියේ සංසුන්වය. අවිනිගේ ඇස්වල වූයේ විපරිත හැඟුම් සමුදායක් ගොනු වෙච්ච හැඟීමකි. දැක්කනි මිනිහගේ මූණ අවුල් ගියා ඒක කිව්ව ගම. යැයි විමුක්ති කීවේ ඔවුන්ගේ කාමරයට එපිටින් වූ බැල්කනිය දක්වා පියවර තබමින්ය. වියාන්ගෙත් අවිනිගෙත් දෑස් එකිනෙක පැටලෙමින් එහා මෙහා වන්නට වූයේ චකිතයෙන්ය. මං අවිනිව දන්නේ මීට අවුරුදු ගානකට කලින් බා. විමුක්ති පවසද්දී වියාන්ගේ ඇස්වල වූයේ කම්පිතයකි. ඒ පපුව හිරිවැටී යන්නට විය. මේ තමාගේ ආදරය යැයි වියාන්ගේ යටිහිත මොමුණන්නට විය. මං එහෙම දෙයක් දැනන් හිටියේ නැහැ. අවිනිත් මට එහෙම දෙයක් කියලා නැහැ තාම. වියාන් කීවේ උගුරෙන් මෙන්න. ඒ මොහොහි වූයේ ඇයට දොසක් වූදේ හිතේ වේදනාව නිසාය. තමා සතු ආදරය තවත් හිතක ආදරයක් ඒ අසන්නට ලැබීම කිසිදාක කිසිවකුත් කැමති වචනයක් නොවන බව වියාන් මෙන්ම විමුක්තිත් දන්නවා. වියාන් දඩබ්බරයක වුවත් සල්ලාලයකු නොවේ. අවිනි විශේෂෙහි ඔහු ආසා වූයේ ඇගේ අහිංසක ගැහැණු කමටය. ඇගේ සුවඳ සියනාස්පුඩු සිසාරා සුවඳ දනවන විනා තවත් පපුවක සුවඳ තවරණු දැකීම වියාන්ගේ හද කලබන්නක් විය. අවිනිට දැනුනේ පසුතැවීමකි. විමුක්ති කියන්නේ ඔයාගේ අයියා කෙනෙක් කියලා මන් දැනන් හිටියේ නැහැ වියාන්. ඇය කීවේ කඳුළු පිරුණු ඇස් උස්සාය. වියාන්ගේ පපුවට හිස තියාන මොහොතක ඒ පපුවේ සැනසෙන්න ඇයට වමනාවුවත් විමුක්ති සිටි නිසා ඒ තමාව පාලනය කරගෙන සිටියාය. දැන් වියාන් සිටින්නේ දෙලොවක බව අවිනි දන්නවා. ඒ හිතේ ආන්තමින් හෝ රිදී ඇති බවත් ඇයට හැඟෙනවා. කළුවන් ඍජු ඇස් විමට බර වෙලා තියෙනවා දකින විට හිත ඇතුලින් අවිනි දැවෙනවා. ආත්ම ගානක සිට පතා විලසින් රන්හුයෙන් බැඳුනදා පටන් ලංවෙච්ච මේ හිත් අද විමුක්ති නිසා ගැස්සී ඇති බව අවිනිට දැනෙනවා. වියාන් වචනයක්වත් කතා නොකර සිටීම අවිනිගේ හදවතට මහ බරක් වුණා. ඇත්තටම ඉතින් මංවත් දැනන් හිටියේ මූ බැඳි වාව කියලා. ඇත්තටම දැනගත්තා නම් මං ඌට එපා කියනවා. සීරියස්. විමුක්ති එහෙම කියද්දී අවිනිත් වියානු දෙදෙනාම ගල් ගැහි ගියේ අකුණක් වැදුණු පරිද්දෙනි. ඒ ඇස් සැසලෙනු අවිනි දුටුවාය. විමුක්ති මෙතරම් දේවල් නොකිය සිටී නම් හොඳයයි අවිනිට සිතුනේ එවිටේ. ඒත් අපි අතර එහෙම සම්බන්ධයක් තිබුණ නැහැනේ. දැන් මගේ ජීවිතේම වියාන්. බැරිම තැන අවිනි කීවේ නොසන්සුන්වය. ඔව් ඒක හරි. ඒත් මං අවිනිව අමතක කිරුවේ නැහැ. විමුක්ති කියාගෙන ගියේය. වියාන් බලාගත් අත බලාගෙනම සිටියේ දෙතුන දසන් වලට මැදි කරගෙනය. ඔබට මතකද දන්නේ මීට අවුරුදු 5කට විතර කලින් මට ආපු ප්‍රපෝසල් එක. විමුක්ති වියාන්ගේ උරමතට අත තියා ඇසුවේ. වියාන් නැතයි කියා හිස වෙනුවේ බැල්කනියෙන් පිටත හැරීගෙනය. හිතට මේ මොහොත දරා ගන්නට අමාරුය. ආදරයක් හිතේ නැවූ කලකනම් මෙතරම්ම හිත වැටුණේ නැතිය. ඒ ප්‍රපෝසල් එකාවේ අවිනිලගේ ගෙදරින් ඒ සියල්ල වියාන් අහගෙන හිටියේ වික්ෂිප්තව. ඇත්තටම අවිනිගේ ෆොටෝ එකක් මට එව්වා. ඒක තාමත් මගේ ෆෝන් එකේ තියෙනවා. අවිනිව දැක්කම ඔබ වගේම තමයි මමත් කැමති වුණා. ඒ වචන ඇහෙද්දී අවිනි පසු වූයේ චකිතයෙන්. වියාන් සිටියේ කැළඹීමෙන්.
විමුක්ති මේ කතා කරන්නේ තමාගේ බිරිඳ ගැන නොවේදයි වියන්ට හැඟුණි. නමුත් වාව ගන්න අමාරුම තැනදීත් වියා නිවසාගෙන අසා සිටියේ ඒ ඔහු විමුක්තිට ඇති ගෞරවය නිසාමය. අවිනි දැන් තමා සන්තක ගෞරවයයි. ඇය නමින් මින් ඉදිරියට විමුක්ති කතා කළ යුත්තේ ඔහුගේ නෑනා විලස මිස යෝජිත මනාලිය ලෙස නොවන බව වියන්ගේ හදවත කීවේය. ඒ දවස්වල අපේ අම්මගේ ඔළුවේ තිබුණ මාව ඇමරිකා යන්න කිස්සුවනි. අනික අනිලගේ පවුල අපිට මැච්චෙන්නේ නැහැ කියන වලව් මාන්නේ නෙවෙයි අපේ අම්මයි ප්‍රොපෝසල් එකට ගන්න අකමැති වුණේ. මං හිතන්නේ දැනුත් අපේ අම්ම දන්නේ නැහැ ඒ අවිනි කියනවා. විමුක්ති කීවේ පැහැදිලි නොවෙන්නේ. මේ වචන වියන්ගේ හදවත පාරවන්නට වූයේ නිදැති. ඒ ඇස් රතු වී තිබුණි. විවාහ වී ගියුණු දවස් කීපයටවත් නොදකපු තරම් වියන්ගේ මුහුණ අඳුර වී තිබුණි. අවිනි වරින් වර යටසින් වියන් දිහා බලනා විටදී විමුක්තිකේ ඇස් ඈවෙත යොමු වෙනවා වියන් දුටුවේය. හදවත පෑරි පෑරි යනවා හොඳටම වැඩිය. විමුක්තිකේ පැමිණීම හදවතට මහ බරක් එක්කලේ. විමුක්ති වගත් මැතිවම අවිනි තවමත් සිය හදවතේ සිටිනා බව හිමි කිරීමේ. පුතා විමුක්ති දැන් කොච්චර වෙලාද ඇවිත්? පහලට එන්නේ නැද්ද දැන්වත්? යයි පහත මාලයේ සිට නැන්ද කෑ ගැසූ උස්සනින්නේ. හරි හරි අම්මා මං එන්නම් කියා විමුක්ති හැරුණේ. ඒ ඇස් අවිනි දිහා බලා සිටියේ ගිල ගන්නට මෙන්න. දෙන්නාවිතරනේ අපි පස්සේ කතා කරමු කවිනේ. යන් ලන්චල්දී හම්බෙමු එහෙනම්. යයි කී විමුක්ති යන්නට ගිය වියන්ගේ පපුව මත මහ බරක් වැටෙද්දී විමුක්ති එතනින් යන්න ගිය පසුත් අවිනිත් වියනුත් දෙදෙනා සිටියේ සසල වූ පරිද්දෙන්නේ. විමුක්තිගේ කතාවට පෙර හදවතේ නිසල වූ බව හොරු අරන් ගියාව යැයි වියාන්ට සිතුනේ. වියාන් හිදුවන් තැනින් නැගිට විත් කාමරයේ යහන හිදිගා වූයේ බර සුසුමක් හිලමින්නේ. වියාන් අවිනිවිතේ සමීපයෙන්ම වාඩි වූයේ දිගැස්මෙනි. එහෙත් ඔහු කතාවක් නැත. විමුක්තිගේ වචනවලින් වියාන්ගේ හිත රිදෙන්නට ඇති බව අවිනි නොදන්නව නොවේ. නමුත් එහි තමාගේ වරදක් නැති බව අවිනි හොඳින්ම දන්නවා. ඒත් විමුක්තිගේ කතාවට ඇය ගැන මෙතරම් පටුවිල සිට ඔහු සිතාවියයි අවිනි නොසිතුවාය. වියාන් ඇගේ හඬ වේදනාවරය. එහෙත් වියාන් හැරුණේවත් කතා කළේවත් නැත. අවිනිට බෙහෙවින්ම දුකය. කවදත් දුක උලන්නට වන්නේම ගැහැණියට පමණකැයි අවිනිට සිතෙන්නට වූවාය. මට මෙහෙම ටිකක් ඉන්න දෙන්න අවිනි ප්ලීස්. ඒ වචන ඇයට ඇසුනේ සිහිනෙන් මෙන්. ඇස්වලට කඳුළු පිරෙන්නට ගත වූයේ නිමේෂයකි. හිතට වේදුරුවකින් ඇන්නක් මෙන් ඉදුම් දෙන්නට විය. හදවත පුරා කුණාටුවක් හමා ගියාසේ අවිනි කැළඹුණාය. ඇය එහෙම්මම හැරී වියාන්ට පිටුපායඳ විට්ටමට හිස තියාගත්තාය. මේ කඳුළු මේ දැසට දැන් බර වැටිය. වියන් දැස් වියන් හැරී ඇගේ හීනි කිය ඇසීය. එහෙම්මම වියාන් පසපසින් අත්‍යවායව සිය පපුවට ලං කරගත්තේ මොහුන ඇගේ ගෙලට මැදිව තියාගෙන. මට බෑ අවිනි, ඔයාව තව කවුරුත් එහෙම බලනව දකින්නවත් අහන්නවත් මට බෑ. වියන් නොදරවකසේ ඉකිබින්දේ අවිනිව දහඬවමින්ය. මන් දන්නවා ඔයාලා කතාවත් එක්ක ඉන්නේ ගොඩාක් ආසාවෙන් කියලා. ඉතින් බෝනස් කොටසක් දෙන්න පුළුවන් වෙච්ච ගමන්ම කල් නෑරම ඔයාලට බෝනස් කොටසක් දෙන්න පොරොන්දු වෙනවා මේ දවස් දෙක තුළ මට දෙන්න. ඉතින් ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම.